පිළිබඳ සාකච්ඡාව පටන් ගන්න. අලුත් මාවතක් පිළිබඳ අදහස සමාජයට ගේන්නේ පරණ මාවතේ ඇවිල්ලා තාප්පේ මූණ හැප්පිලා කොඳු කඩාවට නිමැටලා ඉන්න වෙලාව. අලුත් මාවතක් හොයාගැනීමේදී වැදගත් වෙනවා. පරණ මාවතේ ඇවිල්ලා මොකද්ද අපිට අත්දලා තියෙන්නේ කරන්නේ? අපේ සමාජය දිහා හැරිලා බලනකොට අපිට පේන කරුණු ගණනාවක් තියෙනවා. ඒකෙන් කීපයක් විතරක් කියනවා අපි මූලික වශයෙන් පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න ලෙස ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? එක පැත්තකින් සමාජ අසමානතාවය තා විශාල ලෙස වැඩෙමින් පවතී. දැවැන්ත සමාජ අසමානතාවය එක පැත්තක සියලු සමාජ ධනය ගොඩගැහෙන අතර ජනගහනයෙන් සාතිශය බහුතරයක් මූලික අයිතිවාසිකම් පවා අවම් වශයෙන් ආහාර වේල් තුනේ අයිතිය පවා අහිමි වෙච්ච සත්‍යයකට වැටලා තියෙනවා. තව දවසක දැක්කා YouTube වීඩියෝ එකක්. කලින් ලංකාවේ පාලකයා හිටපු රාජපක්ෂ පවුලේ කෙනෙක් කියනවා මේ තාත්තා අපිට ගොඩක් ආදරෙයි. තාත්තේ මට අභ්‍යවකාශයක රොකට් එකක් යවන්න අහසයි කියලා කිව්වට පස්සේ ඩොලර් මිලියන් ගණන ඩොලර් මිලියන් 300ක් හරි වගේ ගන්න පහුවද උදේ වෙද්දී තාත්තා දුන්නා. දැන් අපි ඉස්සරහට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් අපි ඉදිරියේ තියෙන සමාජය. ඒ සමාජයේ දරුවා ඇවිල්ලා මට රොකට් එකක් යවන්න ඕනේ කියලා කිව්වම පැය 24ක් යන කලින් ඩොලර් මිලියන් ගණනක් දෙන්න පුළුවන් දෙමව්පියෝයි ළමයා ඇවිල්ලා අභ්‍යාස පොත ඉවරයි තව එකක් අරන් දෙන්න කිව්වට පස්සේ ඒක අරන් දෙන්න බැරි දෙමව්පියෝ. ඒ විදිහේ දැවැන්ත විෂමතාවයක් අපි ඉස්සරහ තියෙනවා. අපි දැන් අලුත් මාවතක් හදද්දී පැත්තක් තෝරගත යුතු තියෙනවා. අපි ගන්නේ කාගේ පැත්තද? දරුවා ඇවිල්ලා අභ්‍යවකාශයක රොකට් එකක් යවන්න ඕනේ කියලා කිව්වට පස්සේ ඩොලර් මිලියන් 350ක් උදේ 11 වෙද්දී දෙන්න පුළුවන් තාත්තගේ පැත්තද? නැත්නම් දරුවා ඇවිල්ලා එක්සයිස් පොතක් ඉල්ලුවට පස්සේ ඇස්සල කඳුළු తిරෙන අපගේ තාත්තගේ පැත්තද? නිසා අපක්ෂපාතී දේශපාලන වැඩපිළිවෙල හදන්න බෑ. අපි නිශ්චිත වශයෙන් පැත්තක් අදිනු තියෙනවා කාගේ පැත්තද ගන්නේ. ඒ විෂමතාවයේ තියෙන්නේ ආර්ථික ක්ෂේත්‍ර විතරක් නෙමෙයි. දුෂ්ටිමේ ක්ෂේත්‍රකව බලමත විෂමතාවයක් තියෙනවා. අඩුම ගානේ මේ සමාජයේ පහළස්තරයන් මේ මිනිසුන් මිනිසු කියලා සලකන්නේ. උදාහරණයක් විදිහට පහුගිය දවස්වල ප්‍රියාන තුරක් සිද්ධ වුණා. කොළඹ පාසලක ශිෂ්‍යව අරන් ගිය වැන් රථයක් එක්ක තව රථයක් ගැටිලා ප්‍රියාන තුරක් සිද්ධ වුණා. ඒ ප්‍රියාන තුර සිද්ධ වෙච්ච වෙලාවේ මාධ්‍ය පවා වාර්තා කළේ ශිෂ්‍යෝ මරුන් නැහැ කියලා කවුද? ළමයි කවුරුත් මැරිලා නැහැ කියලා වාර්තා කළා. නමුත් අනිත් වාහනේ ගිය දරුවෝ දෙන්නෙක් නිවිලා. ඒත් අඩුම ගානේ ඒගොල්ලෝ ළමයිද කියන එක ගැන පවා සංවේදීතාවය අහිමි වෙන තරමේ විෂමතාවයකට අපි ගිහිල්ලා. ඇත්තටම ප්‍රශ්නයක් තිබුණා ඒ හැප්පුණේ වාහන දෙකක්ද නැත්නම් පන්ති දෙකක්ද හැප්පුණේ. පහළම පන්තිය. ඒකට අඳුම ගන්නේ මනුෂ්‍ය භාවයේ පව නැහැ. ඔවුන් නිය ගියාට පස්සේ මිනිස්සු මරන කියලාත් වාර්තා කරන්න තිය තත්යක් තියෙනවා. අනිත් පැත්තකින් සමාජ සුභසාධන පද්ධති, සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් ඒව සියල්ල බිඳ වැටෙමින් කඩාවැටෙමින් විනාශ වෙමින් තියෙනවා. ආසන්න උදාහරණ තමයි ඊයේ වෙද්දී සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා දෙනවා අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නවත්තන ඕහල. ඕහල වල මොනවාද අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම වෙන්නේ? අපි ඉන්න ගමන් පාළු වෙච්ච නම් නිකන් ඉන්න එක යමු ගිහිල්ලා කෑල්ලක් කපාගන්න කියලා ශල්‍යකර්ම කරගන්න ඉස්පිරිතා. අත්‍යවශ්‍ය ශල්‍යකර්ම තමයි කරන්නේ. දැන් තීරණය කළා තියෙනවා ඖෂධ නිගේ විශේෂයෙන් සිහිනති කරන ඖෂධ සහ විශේෂඥන් නිගියත් එක්ක ශල්‍යකර්ම නවත්තලා. ඒකට වාක්‍යයක් දාලා තියෙනවා ඊයේ ඉඳලා අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම. කෙහෙලිය කොහොමද තීරණය කරන්නේ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම මොනවාද අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම මොනවාද? අනිත් පැත්තෙන් දැන් වාර විභාගයේ පටන් ගන්නවා. වාර විභාගයේ සඳහා ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කරන්න දෙන්නේ නැහැ රජය අධ්‍යාපන අමාත්‍යාංශය. වාර විභාගයේ සඳහා වෙන ප්‍රශ්න පත්‍ර විදුහල්පතිවරුන්ගේ WhatsApp group හදලා ඒවට යවල තියෙනවා. විදුහල්පතිවරුන්ට තමන්ගේ විදියට මේ හරියි නැතිනම් ශිෂ්‍යයන්ගේ මුදල් එකතු කරලා හරි ප්‍රශ්න පත්‍රෙ මුද්‍රණය කරලා දෙන්නේ. වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය
මුද්‍රිතව ලබා ගැනීමේ අයිතිය බව ශිෂ්‍යයන්ට අහිමි වෙලා තියෙන්නේ. ඒකට සල්ලි ගෙවන්න. විභාගේ යන සල්ලි ගෙවන්න ඕනේ ප්‍රශ්න පත්‍රය. කොපි කරන සල්ලි, පිටපත් දාන සල්ලි. ඒ සියලුම සමාජ ආරක්ෂණ පද්ධති දිදෙන්න තියෙන්නේ. ජනතාවගේ ජීවනෝපායන් වේගෙන් අහිමි වෙමින් තියෙනවා. දැන් මෑතකදී තීරණයක් ගත්ත බැංකු පොලි අනුපාතික ඉහළද? බැංකු වල ස්ථාවර තැන්පත් සඳහා වෙන පොලිය දෙගුණකින් පමණ ඉහළද? ඒ ඉහළ දැන් 22 23 24 25 වගේ අගයන් වල පොලි අනුපාතික තියෙනවා. ඒ අතර සුළු හා මධ්‍ය පරිමාණ සාමාන්‍ය කර්මාන්ත වල ලාභ රේට්ටුව තියෙන්නේ 10 12 අතර ප්‍රමාණය. නිසා සමලව හිතුවොත් ඕනම කෙනෙකුට තමන් සතුව තිබෙන මුදල් යම් නිෂ්පාදන කටයුත්තකට යොදවනවාට වඩා වැඩි මුදලක් හොයාගන්න පුළුවන් වැඩිපුර ලාභයි ඒක බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකට. නිසා වේගෙන් දැන් මාස කීපයක ඉඳලා නිෂ්පාදන ක්ෂේත්‍රයේ තියෙන ප්‍රාධාන්‍ය වේගෙන් වැඩි යමින් තියෙන මූල්‍ය ක්ෂේත්‍රය. බැංකුවට වැඩි යමින් තියෙන නිෂ්පාදනයේ විඳවැටීම. නිෂ්පාදනයේ විඳවැටීමට සමානුපාතික ඔයක වෙන්නේ දලදේශ නිෂ්පාදනයේ විඳවැටීම විතරක් නෙමෙයි. ඒ කර්මාන්තවල සේවය කරමින් හිටපු විශාල පිරිසකට රැකී ආහිමි වෙමින් තියෙනවා. අසංවිධිත සමක්ෂේත්‍රය ඇයට මේ ආර්ථික හකුලුවනවා කියලා ගත්ත තීරණෙත් එක්ක රැකී ආහිමි වෙමින් තියෙනවා. ජීවනෝපායන් ආහිමි වෙමින් තියෙනවා. මහා බැංකු අධිපතිවරයා මේ ළඟදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා කිව්වා බෝට්ටුවක් ගිලෙනකොට වතුර ටිකයි කෑම ටිකයි තියාගෙන ඉතුරු ඔක්කොම මූදට දාන්න. එනිසා දැන් ආර්ථිකයේ දිලෙමින් පවතිනවා ඔක්කොමලා මූදට දාන්න ඕනේ කියලා. දැන් හැරිලා බැලුවට පස්සේ පහුගිය මාස කීපයක් ඇතුළේ මොකද්ද මූදට දාලා තියෙන්නේ කියලා. ඉස්සල්ලාම මූදට දාලා තියෙන්නේ කෑම ටිකයි වතුර බෝලිය. ඒක තමයි මූදට දාලා තියෙන්නේ. ජීවනෝපායන් අහිමි වෙන යන මිනිස්සුන්ගේ ජීවත් වෙන්න විදියක් නැහැ. අනිත් පැත්තෙන් තමන් ගන්න ආදායමේ මූර්ත අගය සැබෑ අගය කාද වෙනවි යන මේ වැඩිගෙන ජීවන වියදමත් එක්ක අදුම ගානේ දැන් වැඩට යන්නේ වැඩට ගිහිල්ලා ආවම ගෙද වෙන්නයි බස් ක්ලාස් හොයාගන්නේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රවාහන නිදම් වැඩි වීමක්. විශාල වේගකින් ඒක දිනවැටෙන තියෙනවා. ඊයේ උපවාහයෙන් වල අපි දැක්ක රණවි ක්‍රමසිංහ ගිහිල්ලා යාපනයේ කියනවා යාපනයේ ගොවින්ද කියනවා රුපියල් 100ක් දෙන්නම් මී කිලෝ වලට. රුපියල් 100ක සහතික මිලක් දාන්න රුපියල් 100ක් දෙන්නම් මී කිලෝ වලට. රුපියල් 100ක් දුන්නට පස්සේ මී කිලෝ එකට අක්කරයකට රුපියල් 30000ක් පාඩුයි ගොවින්. රණවි කියන්නේ රුපියල් 100ක් දෙනවා කියලා නම් මී කිලෝ වලට. ඒ දුන්නට පස්සේ 30000ක් පාඩු. වේගෙන් වේගෙන් ජීවනෝපායන විතරක් නෙමෙයි අතට හම්බෙන මුදලේ ඇත්ත අගය රියල් වැලියු එක මූර්ත අගය ඒක බිඳවැටෙන්නේ තියෙනවා. සල්ලි ටිකක් හරි අතට හම්බුණක් වැඩක් නැහැ. ඒකෙන් කලින් මිලදී ගත්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිලදී ගන්න බැරි අරුතේකට අපි ගිහිල්ලා. ඒ අතර විදුලි බිල ඉදිරියේදී නැවත වැඩි වීමට නියමිතයි. ගෑස් රුපියල් 240 ස්ථානකින් වැඩි කළා කියලා මාර්තු මාසේ ආය වැඩි කරනවා කියලා. මේ සියල්ල නැවත මිල වැඩි වීමට නියමිතයි. මේ ඔක්කොම මම ආහාර අමුදයක් ඇවිල්ලා. එක්සත් ජාතිකයේ ආහාර අමුදල කියනවා ලක්ෂ 59ක් ලංකාවේ ආහාර වේල් අහිමි වීමේ තත්ත්වයට ගොදුරු වෙලා ඉන්නවා. ලක්ෂ 59ක් මිනිස්සු ඉන්නවා. ආහාර වේල් අහිමි වෙච්ච ඒ සඳහා වෙන අයිති අහිමි වෙච්ච මූලික අයිතියක් වෙච්ච ආහාර අහිමි වෙච්ච විශාල බලශක්තිය අමුදයක් එහෙමයි. බලශක්තිය මත කාන්ජන විජේසේකර ඇවිල්ලා අපිට විකල්ප දෙකක් කියන. පළවෙනි විකල්පය තමයි විදුලි බිල අධික ලෙස වැඩි කිරීමට එකඟ වෙයි. දෙවෙනි විකල්පය තමයි එහෙම වැඩි කිරීමට එකඟ නැත්නම් දවසට පැය 10ක් 12ක් අතර ප්‍රමාණයක විදුලි කප්පාදුකට ලෑස්ති වෙන්න. එතකොට කාන්ජන කියන්නේ කාන්ජන කියන දෙකම එකයි. මේ පළවෙනි එකේ විදුලි බිල ඔය කියන විදිහට අධික ලෙස වැඩි කරලා පස්සේ ඒක බිල ගෙවා ගන්න බැරුව විදුලිය විසන්ති කරනවා. ඒක ඊට පස්සේ කලුවරේ. දෙවෙනි විකල්පෙත් කලුවරේ. පළවෙනි විකල්පේ දෙවෙනි විකල්පේ දෙකම කලුවරේ ඉන්න එක විදුලි බලය අමතිත ලයිට් එක දාන විදිහ සම්බන්ධ යෝජනා නැහැ. එහෙම විකල්ප නැහැ. එයා විකල්ප දෙකක් ඉදිරිපත් කරනවා. දෙකම කියන්නේ අපිට කලුවරේ ඉන්නේ. සෞඛ්‍යමතිත් එහෙම. සෞඛ්‍යමති විකල්ප දෙකක් ඉදිරිපත් කරනවා. ඔහු බහුකේනස්වල බාලලිය කියනවා ඖෂධ නියාමන අධිකාරියේ ව්‍යාපාරචි නැති දෙහෙ. ඒව ගෙන්නන ගමන් ඒකට විරුද්ධ වෙනකොට ඔහු කිව්වේ එක්කෝ බාලලිය කියන එකට එකඟ වෙන්න නැත්නම් බෙහෙත් නැති වෙන එකට එකඟ වෙන්න. ඔහු දෙන විකල්ප දෙක මොකක්ද? එක්කෝ බාලලිය කියලා මැරෙන්න. එහෙම නැත්නම් බෙහෙත් නැතුව මැරෙන්න.
අපිට තීරණය කරන්න කියනවා බෙහෙත් දීලා මැරෙනවද බෙහෙත් නොදී මැරෙනවද ජීවත් වීම පිළිබඳ විකල්පයක් විකල්ප පහරක් ඉදිරිපත් කරන්න නැහැ සෞඛ්‍යමති හැමමදිම ඔහොම තමයි ඒකේ නිශ්චිත ඇමතිවරුන්ගේ ප්‍රශ්නකට වඩා මේ ක්‍රමය ගිහිල්ලා කුණු වෙලා දිරාපත් වෙලා විනාශ වෙලා ගඳ ගන්න විදිය තමයි අපිට මේ දැනෙන්නේ කියන්නේ එතන මෙන්න මේ පරණ කාර්යය ඇවිල්ලා අන්තිමට වෙලා තියෙන මේ අති දැනන්ට පරිසරික අරමුණයක් ඇවිල්ලා පහුගිය දවස්වල ගෝලීය උණුසුම දේශගුණ විපර්යාස ගැන සාකච්ඡා කරන්න ඊජිප්තුවේ තිබුණා සමුළුව. ඒ සමුළුවට රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා සමුළුවේ මොකද්ද කිව්වේ? මේ තරම් දැනන්ත ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ගෝලීය උණුසුම වර්ධනය වෙලා ගෝලීය උණුසුම විසින් මානව වර්ගයාගේ පැවැත්ම අභියෝගයට ලක් වෙලා තියෙනවා. 2015 දී පැරිසියට එකතු වෙච්ච ලෝක දේශගුණ විද්‍යාඥයෝ 15,000 ප්‍රකාශනයක් අත්සන් කරලා ඉදිරිපත් කළා තව අවුරුදු 100ක් මේ වේගයෙන් ගෝලීය උණුසුම වැඩි වෙමින් ගියොත් එහෙම ඒ අවුරුදු 100කට උෂ්ණත්වය මිනිස් ශරීරයට ඔරොත්තු නොදෙන මට්ටමට වැඩි වෙනවා. ඒ කියන්නේ නිහිතලය මිනිස් වර්ගයාට වාසය කළ නොහැකි තැනක් බවට පත් වෙනවා. පෘථිවිය උඩ අපිට ඉන්න තියෙන තරම අවුරුදු 100යි මේ විදිහට ගියොත්. මේ ධනවාදය මේ විනාශය මේ සුරාකෑම ප්‍රාර්ථන සමුච්චයගතකරණය සඳහා මුළු නිහිතලයම විනාශ කිරීම. මේකට ඉඳ දීලා බලන්න ගෙන ගියොත් එහෙම තව අවුරුදු 100යි අපිට ඉන්න පුළුවන් කියලා පරම්පරා තුනයි උපරි අත්තරමකට පරම්පරා දෙකයි අපිට පස්සේ පරම්පරාව සහ ඊට පස්සේ පරම්පරාව. ඒ ඒ තමයි බරපතල ප්‍රශ්නයක් තියෙද්දි ගෝලීය උණුසුම සම්බන්ධ රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා මොකද කිව්වේ? රනිල් වික්‍රමසිංහ ගිහින් කිව්වේ ගෝලීය උණුසුම නවත්තන්න ක්‍රමයක් නෙමෙයි ගෝලීය උණුසුම හරහා අපිට සල්ලි හොයාගන්න පුළුවන් කම. ඔහු යෝජනා කරා පිටකරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට අනුව කාබන් ඩයොක්සයිඩ් කෝටයක අඩු වෙන්න ඉදුත් කරන රටවලට බාහනක් ගෙවන්න කියලා වැඩි කරන ඉදුත් කරන කයි. කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම සඳහා වනාන්තර තියෙන රටවල් වලට කාබන් ඩයොක්සයිඩ් වැඩි කර නිකුත් කරන රටවල් මුදලක් දෙවන්න කියලා. ඒක මාධ්‍ය වලින් කිව්වේ මාර රාජතාන්ත්‍රික පරිණතභාවය පුදුම බුද්ධියක් කියලා කිව්ව මොන බුද්ධියක්ද මැටි මෝල්කම්. අපි මිනිස් වර්ගය විදිහට විනාශ වෙන්න යනවා. නිහිතලෙ විනාශ වෙන්න යනවා. ඒකෙන් කීයක් අපි හොයාගන්න කතා කරන මිනිහා මහා බුද්ධිමතෙක් කියලා කියනවා. ඒ ඒ බුද්ධිමතා පහුගිය ජනවාරි 23 වෙනිදා කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළ යෝජනාවක්. ජනවාරි 23 කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. රක්ෂිත වනාන්තරවල බලහත්කාරයෙන් අල්ලගෙන භුක්ති විඳින පිරිස්වලට ඒවා සීනක්කරව පැවැරීම සඳහා යෝජනාවක්. කැබිනට් පත්‍රිකාවෙ උඩින් බලලා තියෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව පවිත්‍රාණී ආරච්චි විසින් ඉදිරිපත් කළා. මේ රටේ සාමාන්‍ය අහිංසක මිනිස්සු කියලා රක්ෂිතල්ලගෙන නැහැ. රක්ෂිත මහාන්තරවල අක්‍ර සිය ගණන් අල්ලගෙන ඉන්නේ දේශපාලන හිංචයි. දැන් ඒ වනාන්තර එක පැත්තකින් කියනවා අපේ තියෙන වනාන්තර ටික පෙන්නලා සල්ලි කීයක් හරි ඉල්ල ගමු ඇමරිකාවෙන් චීනෙන්. අනිත් පැත්තෙන් ඒ වනාන්තර අල්ලගත්තට පස්සේ දේශපාලන බලය තියන අය ඒව නීත්‍යානුකූල කරලා ඒ ඉඳන් මේ වතුකම් කරුවට ලංකාවට ඇවිල්ලා අවුරුදු 200ක් වෙනවා. තාම Tamante කියලා ඉඩමක් නිවසක් හිමිකාරීත්වයක් නැහැ. හැබැයි රක්ෂිත වනාන්තර බලහත්කාරයෙන් අල්ලගත්ත චන්දිල්ද දේශපාලන අනුග්‍රහය ලබන අයට වනාන්තර ටික ලියලා දෙන්න තීරණයක් ගන්නවා ගැටුම්පත්. මේ ජනවාරි 23 කැබිනට් තීරණය මේක ඉතාම විනාශකාරී. එතකොට මේ ඒක විතරක් නෙමෙයි මේ පෙළ ගැහෙන්නේ තියෙන විදිහට අන්තිමට මේ පරණ පාරේ අපි ගියොත් එහෙම කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍ය ඉතුරු වෙන්නේ නැහැ. මානව සංස්කෘතිය ඉතුරු වෙන්නේ නැහැ. මේ මිහිතලේ වායුගෝලයේ පසරි කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ආර්ථිකයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා දැන් අපි දන්නේ. ඒ පරණ පාරේ ආවට පස්සේ අන්තිමට කොම්බ විමැන්න නැවතිලා තියෙන්නේ. ණයවාරිකය ගෙවා ගන්න විදිහක් නැහැ. දැන් දන්නවා ආර්ථිකයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතුරු වෙන්නේ නැත්තේ ආර්ථිකයක් විතරක් නෙමෙයි. සතාසීපා වගේ ඉන්නලා දහකොළ වල ඉන්නලා කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ පරණ පාරේදී. ඒ නිසා අපිට දැන් අලුත් පාරක් හොයන්න වෙලා තියෙනවා. අපිට අලුත් මාමතක් හොයන්න වෙලා තියෙනවා. දැන් ගොඩක් අය මේ නැතිවරණ කාලේ සාකච්ඡා කරමින් ඉන්න හුඟක් අයට මේක දැනෙන්නේ නැහැ. මේ පරණ භාරය යාම විසින් ඇවිල්ලා තියෙන අරමුදේ ප්‍රශ්නේ දැනෙනවා. ඒ ප්‍රශ්නේ ඉස්සරහා ගොඩක් අය යෝජනා කරන අපිට වෙනසක් ඕනේ. සිස්ටම් චේන්ජ් එකක් ඕනේ. ඒ සිස්ටම් එක ගැන කියන අය අපි කියන සිස්ටම් එකම නොවෙනවා වෙන්න පුළුවන් මේ කියන්නේ. නමුත් ඔක්කොම කියලා මෙහෙම යන්න බෑ. මේ විදිහට යන්න බෑ. මෙහෙම ගියොත් විනාශයි. අලුත් දෙයක් ඕනේ. තව අලුත් දෙයක් ඕන කියන්නේ. අර කලින් ලහිත් සහෝදරයෙක් කිව්වා 2019 2020 මිනිස්සු අලුත් නායකයෙක් ඕනේ කියලා.
දැන් ඉතින් ඉන්න අලුත් ආණ්ඩුවක් ඕන අලුත් පක්ෂයක් ඕන ඒ විදිහට ඉතින් ඉන්න හැබැයි දැන් මේ පාර මේ පරණ මාර්ගක වෙනස් කරන අලුත් මාර්ගයකට අලුත් පීල්ලකට මේ දුම්රිය ගන්න ඒකට ඒක කළ හැක්කේ අලුත් ආණ්ඩුවක් හදන එකේද අලුත් ජන රජයක් අලුත් ආර්ථික සමාජීය දේශපාලන ප්‍රතිපත්තිය අලුත් රාජ්‍ය ව්‍යුහය කොටින්ම කියනවා කෙටි කියනවා නව ජන රජයක් හදන එක ප්‍රශ්නෙට උත්තරේ දෙන අලුත් ආණ්ඩුවක්ද අලුත් නායකයෙක්ද එහෙමත් නැතිනම් අලුත් ජන රජයක් අලුත් සමාජ ආර්ථික ප්‍රතිපත්තිය අපි හිතනවා කෝච්චිය මෙහෙමම පරණ පාරේ වැරදි පාරේ යද්දී ඩ්‍රයිවර්ව මාරු කරලා විතරක් ප්‍රියදුරුවසනේ වෙන කෙනෙක්ව වාඩි කරලා විතරක් මේ ප්‍රශ්නෙට උත්තරක් හොයන්න බෑ මොකද මේ දුම්රිය යමින් තියෙන්නේ ප්‍රපාතයේ තමයි සවහාම පීල්ල මාරු කරගන්න පීල්ල මාරු කරන්න අලුත් කෙනෙක් වාඩි කරන්න වෙයි මොකද මේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා ඉන්නයි කැමති නැහැ පීල්ල මාරු කරන්න ඒකනම් ඕනේ නෑ නමුත් මූලික දේ මොකක්ද පීල්ල මාරු කරන්න අලුත් මාර්ගයකට යන්න ඕනේ අන්නේ අලුත් මාර්ගයකට ඒක කෙටියෙන් ඒ අලුත් ජන රජය ඒ අලුත් මාර්ගක ඒ සමාජ අලුත් සමාජ ආර්ථික ප්‍රතිපත්තිය කෙටියෙන් අපි එකට කියන නම තමයි සමාජවාද සා අපි මේ අලුත් මාර්ගක මේ කුඩා කුතිය හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙරගුගාමි සමාජවාදී පක්ෂය මේ අපි මූණ දීලා ඉන්න දැවැන්ත අරමුදයට පිළිතුර තියෙන්නේ සමාජවාදයයි අපි දිගු කාලීන පිළිතුරක් මේකට හොයනවනะ දිගු කාලීන විසඳුමක් හොයනවනะ කල්පවත්නා විසඳුමක් හොයනවනะ ඒකට පැලස්තර දේශපාලනේ ලොන්ඩන් දේශපාලනේ හරහා ගිහින් බෑ දෝ ඒක තමයි වැඩිපුර තියෙන්නේ පැලස්තර දේශපාලනේ විසින් යෝජනා කරනවා මේ මේ කුණු ගඳ ගන්න දිරාපත් වෙච්ච මේ සමාජ ශරීරය මෙහෙමම තියෙද්දි මේකට පුංචි පුංචි පැලස්තර ටිකක් ගහලා මොනවා හරි ප්‍රතිසංස්කරණයක් කරගමු ලොන්ඩන් දේශපාලනේ යෝජනා කරනවා අපි හොරකම් බජා දූෂණ ටික නවත්තලා මේක ටිකක් හොඳට කරගෙන යන විදියක් බලමු යකාට මේකක් පොඩක් දාමු ඒ දෙකම වෙනුවට අපි යෝජනා කරන අලුත් පාර අලුත් මාර්ගය තමයි සමාජවාදී කියලා කියන්නේ දැන් අපි මේ සමාජවාදී ගැන කියන්නේ ලෙනින්ගේ රවුල් ක්‍රවුලට ආසහිතිලා චේගේ සදාකාලික තාරුණ්‍යයට වශී වෙලා මාස්ගේ බුද්ධිමය සම්පදායට ඇහැ ගිනි කන වැටිලා මේ ජන ආරගෙන දැකලා චූන් වෙලා එහෙම නෙමෙයි අපි මේ සමාජවාදී ගැන කියන්නේ සමාජවාදය ගැන කියද්දී ඒක මේ පරණ ඕක පරණ එකක් නෙකියල කතා කරන්නේ කියන්නේ. පසුගිය සීමාවේ කතා නේ පරණ කතාවකුත් නෙමෙයි. මේ අලුත් කතාව කියන්නේ. මේ ඇවිල්ලා අපි අතීතේ කුරුසියකට කරගහනවා නෙමෙයි. සමාජවාද සඳහා දරන ලද උත්සාහයක් නේ. ඒ වගේ වැරදිච්ච දැන් පීලි පැනපු දැන් ඒ වගේ ලොකු සාකච්ඡාවක් තියෙනවා කුමා සහෝදරයත් කිව්වා. අපි මේ ඉදිරිපත් කරන්නේ පරණ එක කොහේ හරි කරපු එකක් ආයෙ මෙහෙ කරන කතාවක් නෙමෙයි. මේ අලුත් උත්තරයක් ගැන කියන්නේ. එනිසා පරණ අධ්‍යක්ීම් වල උරුමය උකහාගෙන වර්තමානයේ අපි මූණ දෙන්නේ සංකීර්ණත්වයට අනාගතයේ අපි මූණ දෙන අභියෝගයන්ටයි උත්තරයක් සම්පාදනය කරන්නේ කොහොමද කියන එක තමයි අපි සමාජවාදී කියලා කියන්නේ ඒ සමස්ත වෙනස මුළු පරිවර්තනය කරගන්නේ නැතුව පුංචි පුංචි කෑලි කෑලි වල පොඩි පොඩි වෙනස්කම් කරලා ප්‍රාදේශීය සභාවක් ඉල්ලගෙන ඒකේ දීදී ලාම්පු ටික දාලා කුණු එකතු කරන්නේ කුණු මොන්න. ඒ වගේ වැඩ කරලා මේක ඉවර කරන්න බෑ. ඒක වැදගත් වෙනවා නම් වෙන්නේ දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නය. ඒ ඇත්තටම ප්‍රතිසංස්කරණ ඕන කියලා කියන මිනිසුකුත් ඉන්නවා. දැන් මේ දවස්වල එහෙම ඕන තරම් හොයාගන්න පුළුවන්. ධනපතියෝ ගත්තොත් එහෙම මහා ධන කුවේරයෝ ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ දිනයක් සයි තරටක්. ඒ ඒගොල්ලන් කඩ කඩ නැදවත් ගන්න බෑ. ඒගොල්ලන්ගේ ළමයිම පැහැරගෙන ගිහිල්ලා කප්පන් ඉල්ලන එකවත් ගන්න බෑ. ගෙවල්ලා සැරිලා සුවි පුලලක කොල්ලෙන් ගහලා මරලා දාන එකවත් අල්ලන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ ඉන්නවා විනයක් සහිත රටක් ඕනේ. මේ ඉතුරු ඔක්කොම මෙහෙම දීපට කමන්නේ විනයහර. දැන් සමහර දේශපාලකයෝ ඉන්නවා දැන් දේශපාලකයන්ගේ බංකොලොත්කම වහගන්න ඒගොල්ලන්ට ජාතික සංවර්ධන වැඩපිළිවෙළ. මේක මෙහෙමම තියෙන ගම ලංකාවේ ආර්ථික සංවර්ධනය කරන්න කෙසේද කියලා එකේ කතා ඒගොල්ලන්ට ඒගොල්ලන්ට ඕන නිසා. වෙසස්ක නෝනායි නේ නෝනායි ඉන්නවා. විදේශගත සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට මේ ඒ රටේදී ඉන්දියානුවත් එක්ක බංග්ලාදේශ් ජාතිකයන්ත් එක්ක ලෙවල් වෙන්න ලංකාවේ කැප කරලා ආශ්‍රය රැකදල පෙන්නන
किसी में देशपालन या कार्य पे अपने तो इधर तो ऐसा ही ना है तमाम बेहद गाने गलत कार्य कोने में लगती तो देशपालन पक्षी अपने देश साहू देने के साहू देने को दूंगी अभी तो एक को ए ए बार याने पुलवागे कहने पंजाब स्कर नील ना है वो चुन कर ले याने पुलो अभी तमाम गलत कार्य हुआ अभी तो बार देन अभी होते चकरान ना अभी मोरकान कराने तो बहुत सब नमाला पर चुवागे ऐसे देना अभी मेक मैं राटा सांगवर्धन कर ला पेन ना देशपालन वशेन सबुद्धि करला देशपालन वशेन सक्रिय करला दिवुनु देशपालन विज्ञानयक सहित समाजय इहल देशपालन क्रियाकारित्वयक सहित समाजयक हदला ए मुनु समाजयत एक्क एकडे एकतु वेला मे अरुणे गोडेन पारक कर एनिसा अपि कोयेमिन इन्ने वडा जनप्रिय मावत मोकक्द कियला नेमेयि निवेरदि मावत कुमक्द අපි ඉස්සරහා තියෙන අභියෝගය තමයි දැනටමත් ජනප්‍රිය වී ඇති මාවතේ ගමන් කරනව වෙනුවට නිවැරදි මාවත ජනප්‍රිය මාවත බවට පත් කරගන්නේ කෙසේද කියන එක තමයි අපි ඉස්සරහා තියෙන පාර. ඒ නිසා පෙරදුගන්නේ සමාජ අධිපක්ෂය මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරද්දී අපි හිතනවා කලින් සහෝදරු දෙන්නම කිව්වා දේශපාලනය කියන එක ලාභ තුට්ටු දෙකේ වැඩ ඕන කෙනෙකුට ඇවිල්ලා ඕන මනෝ විකාරයක් කියලා මිනිසුන්ව ජනතාව අන්දන්න පුළුවන් එකක් වෙනුවට සමාජයේ දේශපාලන ප්‍රමිතිය නිහලනම්වන්න සමාජයේ ගම් ප්‍රතිපත්තිමය සංවාදයකට කැඳවන්න ඇත්තටම ප්‍රශ්නට උත්තරය හොයන්න කොහොමද කියන එක පිළිබඳ සාකච්ඡාව සමාජය හදන්න දේශපාලනය ප්‍රතිපත්ති මූලිකයක් බවට පත් කරගන්න අපිට අවශ්‍යයි එනිස හැමදාම කරනවා වගේ ජනතාව හිස්චෙක් එකට අසම් කරනවා වගේ ඉලක්කම දාන්න නැතුව හිස්චෙක් එකට අසම් කරලා කාට හරි බලයද बाले करना है कि हमने मुकद्दर कराने ये गलत क्या है आपने दीला बदल लो करने हैं नहीं बेलना ना क्या लगे हैं करना दे क्या है कोमल है मेरे राज मूल लड़कों के मुकद्दर दुखते मैं नया आलू देते मुकद्दर दुखते विदेश में नहीं मैं आलू देते मुकद्दर दुखते जानता होगा तमंगे जीवित मूलिका අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවය සමාජ ආරක්ෂණ සේවය සේවාවන් වේගෙන් විදවට නිදියා මේව නැවත නැගා සිටීම සඳහා මොකක්ද උත්තරය පාරිසරික අරමුදයට කොහොමද උත්තරයක් හොයන්නේ නිකන් ඇවිල්ලා ආර්ථික සම්බන්ධන වැඩපිළිවෙල කියලා එක එකව කියන්න පුළුවන් ඒකට ආර්ථිකය කිව්වම අපි ආර්ථිකයේ මොන හරි ඉලක්කමක් වැඩි කර ගැනීම සඳහා කැප කරන දේවල් නම අපි මිනිස් ජීවිතයක් කැප කරලා මිනිසුන්ගේ සෞඛ්‍යයක් කැප කරලා මානසික සෞඛ්‍යයක් කැප කරලා පරිසරයක් කැප කරලා සංස්කෘතික මොනවහරියේ තියෙන ව්‍යුහයක් කැප කරලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කැප කරලා මනුෂ්‍යත්වයේ තියෙන ඔක්කොම දේවල් ටික කැප කරලා ඉලක්කම් වල වර්ධනය කරනවා ඒක ආර්ථික සමාජය. එහෙම නැතිනම් මේ ඔක්කොම එකට සංයුක්තව කියලා විශ්වදාන කිව්වොත් සමාජවාද කියන්නේ ඒක. මේ ටික ඔක්කොම එකට අරගෙන ඉලක්කම් විචාරයක් නෙමෙයි. කොහොමද මේක කියන්නේ ආර්ථික සංවර්ධනය නෙමෙයි මේක සමාජ සංවර්ධනය. समाज के लिए कौन दिशा है? एक अर्थ में बारो है गलती। तो मैं कुती है, अभी योजना करने का समाज है। सब वैधानुं आर्थिक वैध भी है। मैं विषय में ताने की दिच्छ आर्थिक रेनु है। साधारण आर्थिक क्या कुलन करने को मन? सुलु तबे आप किसी गाने तीन कुछ चीज़ रहने पर टानु है। रूप के नाटवन आर्थिक क्या දීපු දීර්ණ ගැනීමේ කටයුත්තට සහභාගී වෙන ජන සහභාගී ආර්ථිකයක් හදන්න කොහොමද
ලාභයම මූලික කරගත්ත ලාභ වෙනුවෙන් ඕනෑම විනාශයකට නොපෙතිලෙන ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවට සමාජ අවශ්‍යතා මූලික කරගත්ත සමාජ පාදක ආර්ථිකයක් හදන්නේ කොහොමද? වැඩි ලාභ හඹා යාම විසින් අරාජිකත්වයකට ලක් වෙලා අරාජිකත්වයේ ජීවිත විනාශන ආර්ථිකයක් වෙනුවට සැලසුම් සහගත ආර්ථිකයක් හදන්නේ කොහොමද? මේ මූල්‍ය මුගුළු කුඹන ආර්ථිකය වෙනුවට රියල් වැලියු ඉකොනොමි තත්ත්ව වටිනාකම් සැබෑ වටිනාකම් උත්පාදන ආර්ථිකයක් හදන්නේ කොහොමද? IMF එකේ ලෝක බැංකුවේ ආසියානු සංවර්ධන බැංකුවේ අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ උගුලට අධිරාජ්‍යවාදී උගුලට ජටවෙච්ච ආර්ථිකයක් වෙනුවට ඒ උගුලෙන් එළියට එන ආර්ථිකයක් හදන්නේ කොහොමද? මුළු මිහිතලයම 10 17 සිව්පාව එක්ක අවසානයේදී නිමිසාම සියදි වෙනසක් ගැනීමක් කරා යොමු කරලා තියෙන ආර්ථිකය වෙනුවට පරිසරය ආරක්ෂා කරන පරිසරයට යුක්තිය යොමු කරන ආර්ථිකයක් හදන්නේ කොහොමද? ඒක තමයි අපි ඉස්සරහ දැන් මේ මූණ පිළිෙන්න ප්‍රශ්න. ඒකටම බැඳිලා තියෙන අපි කියන කෙටි කාලේ වැඩදී. ඒක ගානකට හිතන්න. සාමාන්‍ය ජනයා භාවිතා කරන භාණ්ඩ හා සේවා මත මොන තරම් බදු ප්‍රමාණයක් පැටවුවා. 108 තිබුණු එකතු කළ අගය මත බද්ද වැට් එක 112 කරලා ගියායේදී 115. මේ ඔක්කොම සමන් ගැටයක් ගන්නකොට පරිප්පු 250ක් ගන්නකොට ඒක තියෙනවා මේකස් 102.5ක සමාජ ආරක්ෂණ බද්ද කියලා එකක් අලුතෙන් එනවා. ඒ සමාජ ආරක්ෂණ බද්ද සඳහා ආපු කනත කියවම තේරෙනවා ලංකාවේ ඉතිහාසෙම මේ જાති එකක් ඇවිල්ලා නැහැ. කියන්නේ ඒක එකම බද්ද කීපවතාවක් ගහන්න. උදාහරණයකදී ඉතිපන්දම් හදනවා කියලා කියන්නේ. ඉතිපන්දම් හදන්න ඉති කියනවා කියන්නේ පිටුවකින් අමුද්‍රව්‍යය එනකොට 2.5ක් පදි. නිෂ්පාදන ක්‍රියාවලියේදී තව 2.5ක් පදි. තොග වෙනදාමේදී 2.5ක් පදිනවා සිල්ලර වෙනදාට අන්තිමට තව 2.5ක් පදිනවා ඒකත් ඔක්කොම භාණ්ඩයේ මිලට එකතු වෙනවා එතකොට ඒ විදිහට බද්දක් දෙනුයි දැන් ප්‍රශ්නේ මේව ඉස්සරහින් මෙහෙම බලගෙන ඉන්නවා දැන් තමයි ජාති ගලවා ගැනීම බද්ද එන්ඩීජී එක කියලා දෙන සිල් 2.5 ඊට අමතරව ආනයනික දේවල් වලට නම් තීරුබදු සෙස්බදු වරායහ ගුවන්තොට වල බද්ද විවිධාකාරී බද්ද වර්ග තියෙනවා පොඩි ළමයාගේ අභ්‍යාස පොතට බදු වර්ග 6ක් තියෙනවා. විවිධ බදු වර්ග 6ක් අහලා තියෙනවා. ඒ නිසා ඉස්කෝලේ ගියන්න CR පොතක් ගන්න ගියාට පස්සේ මුද්දා ෆෝකස් කරලා තමයි CR පොතක් ගන්න. ඒ මට්ටමට පාසල් උපකරණ වල මිල වැඩි දිනා. එතකොට ඒ අතර කලින් සහෝදරු කිව්ව විශාල වශයෙන් ගෙවිය යුතු බදු දන කුවේලිය ගෙවිය යුතු බදු කිවල නැහැ. රුපියල් කෝටි 80000ක් තියෙනවා මෑත කාලේ නොගෙවපු බදු. දැන් අපි මේක ගැන තීරණයක් ගන්න ඕනේ. කියන්නේ දිගටම දුප්පතට බදු ගහ. සාමාන්‍ය මනුස්සයෙක්ගේ බාහන හසේ මත බදු ගහ. බදු නොගෙව පැහැරලපු ගොරුම BMI ෂීට් දෙන්නලා රට හදන්නේ කෙසේද කියලා හොරා ලංගුව දේශන කරනවා. මොකක්ද අපි යන පහ? එහෙම නැතිනම් ඒ බදු භෞතික අධිකරණයක් ඉදිරියට කැඳවලා විශේෂ කොමිසමක් දාලා සියලු බදු නැවත අය කරගෙන ඒ ධන කුවේලන්නේ බදු මුදල් මහජන සුබසාධනයේ සඳහා යොදනවා. මොකද්ද අපි කරන්නේ? අර ඉස්සෙල්ලා කිව්වා වගේ බිලියන් 53 ඩොලර් බිලියන් 53ක් තියෙනවා ආනයන පණයන ක්‍රියාවලියේදී එළියේ වංචනික ලෙස එළියට යවපු මුදල් කියලා විජේදාස් රාජපක්ෂට. අපි ඒ ඩොලර් බිලියන් 53 රට ඇතුළට දෙන්න ගන්නවද? නැත්තම් මොකද ඒක සමානයි හරියටම සමානයි ලංකාවේ මුළු විදේශ ණයකටම. තේ මුදල රට ඇතුළට ගෙන්න ගන්නවද? නැත්තම් ඒගොල්ලන්ට ඕන දෙයක් කරගන්න ඉඩ හැරලා ලංකාවේ විදේශ විනිමය හොයලා දෙන ඇඟලුම්කම් කරුවටයි වතුකම් කරුවටයි විදේශගත ලාංකික ශ්‍රමිකයටයි පටිසල කරගන්න කියලා යෝජනා කරනවා. කොයි පාරේද යන්නේ? අර ධන කුවේරයන් සතු නීති විරෝධීව පවතින නීතියට පවා විරුද්ධව ගොඩ ගහගෙන තියෙන මුදල් අරගෙන ඒ මුදල් ඇත්තටම ලංකාවේ ආර්ථිකය නිෂ්පාදනය විදේශ විනිමය වර්ධනය කිරීම සඳහා දායක වෙන අයට ඒ අයගේ සේවාවන් සමාජ ආරක්ෂණය සඳහා යොදවන එක තමයි අපි සමාජවාදී කියන්නේ. බදුහරාව BMSH එකට ගෙන්නලා කොහොමද රට හදන්නේ කියලා අහලා දුප්පතාගේ
ලුණු 250ටයි පරිප්පු කිලෝ එකටයි සබන් කෑල්ලටයි බඩු ගහනකට තමයි දනවාද කියන්නේ. සම මේක හරි සරලයි. විසඳගන්නේ හරි සරලයි. මේ දෙකෙන් එකක් තමයි අපිට තෝරගන්නේ. අනිත් එකේ සුභ සාධන සුභ සාධන සුභ සාධන කිව්වට කොහෙද සුභ සාධන නැත්තේ? කාට සුභ සාධන දීලා තියෙන්නේ? ඒ ආහාර ද්‍රව්‍ය වලට දීලා සුභ සාධන අත්‍යවශ්‍ය ආහාර හැම එකටම බඩු ගහලා තියෙන කොහෙද සුභ සාධන? සුභ සාධන නැන්නේ. කන්න ගන්න හැම එකෙම බඩු දුව. ඖෂධ ඖෂධ ඔක්කොම බඩු ගහලා තියෙන්නේ. කොහෙද සුභ සාධන තියෙන්නේ? විදුලිය. ලංකාවේ විදුලි පාලකෝ කිව්වේ ඉන්නවා 178ක්. ඒකෙන් 111ක් ඉන්නවා ඉන්ඩස්ට්‍රියල් කන්සම්ප්ෂන් මේ කර්මාන්ත සඳහා විදුලි එක. ගෘහස්ත විදුලි පාලකෝ කිව්වේ ඉන්නවා 167ක්. ඕකේ 114ක්ම මාසකට විදුලියකට 30ට වඩා අඩුවෙන් පාවිච්චි කරනවා. තව 114ක් ඉන්නවා විදුලියකට 31ක් 60ක් අතර භාවිත කරනවා. තව 117ක් ඉන්නවා විදුලියකට 61ක් 90ක් අතර භාවිත කරනවා. එතරම් 148ක් ගෘහස්ත විදුලි පාරිභෝගිකව 167න් 148ක් ඒ කියන්නේ 176ක් මාසකට විදුලියට 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන දුප්පත් මිනිස්සු. ඒ අයගේ වැඩි මුදලෙන් ජලාශ හදලා තියෙනවා. ජල විදුලි බලාගාර හදලා තියෙනවා. ජල විදුලි බලාගාරයක විදුලි ඒකක උත්පාදන වියදම යන්නේ රුපියල් 3.20ක්. සම්ප්‍රේෂණ වියදමයි ඔක්කොම ගත්තට පස්සේ යුනිට් එකේ රුපියල් 5ට දෙනවා. ඒ විදිහට ලංකාවේ සාමාන්‍යයෙන් අර 148ක් මිනිස්සුන්ට විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන 148කට අවුරුද්දකට ඕන වෙන්නේ ගියවුරුද්ද වුණේ ගිගාවට් පැය 2422යි. හැබැයි ගියවුරුද්දේ ගිගාවට් පැය 4460ක් අර වගේ දෙගුණයක් විතර ජල විදුලි බලාගාරවලින් හදලා තියෙන්නේ. මේ යුනිට් එක රුපියල්